යම් දරුවෙක් තමන් බිහි කළ තමන්ගේ අම්මයි තාත්තයි තමන්ගේ දෙවුර මත තියාගෙන සියක් අවුරුද්දක් මව්පියන්ට උපස්ථාන කරනවා. ඒ කියන්නේ මේ අවුරුදු 100ම දෙවුර මතින් මොනම මොහතකවත් ඒ දෙන්න බස්සන්නේ නැහැ. මව්පියෝ මල මූත්‍රා කළෙත් ඒ දරුවාගේ දෙවුර මතමයි. මව්පියොත් පිරිසිදු කරලා තමනුත් පිරිසිදු වෙලා සියක් අවුරුද්දක්ම මේ විදිහට දෙවුර මතම තියාගෙන පෝෂණය කරනවා. පින්නතර මේක උපමාවක් නේ. ඉතින් එහෙම පෝෂණය කරලා අවුරුදු 100ක් ඇවෑමෙන් මව්පියෝ බිමින් තියහම සඳහන් කරනවා ඔහු මව්පියන්ට සැලකුවා මදි කියලා. බාන කාරණාව කොච්චර බරපතලද කියලා. සියක් අවුරුද්දක් දෙවුර මතම තියාගෙන පෝෂණය කරනවා කියන කාරණාව හිතන්නවත් පුළුවන්ද? ඒ තරම් කැපකිරීම කළොත් යම් කෙනෙක් භාගිතුන් වහන්සේ දේශනා කරන්නේ ඒ කැපකිරීම මදි කියලා. අම්මා තාත්තා වෙනුවෙන් ඒගොල්ලෝ අපි වෙනුවෙන් කරපු දේවල් වලට සෑහීමක් නැහැ එතන කියලා. ඉතින් එහෙම සඳහන් කරන්න පින්නතනි කරුණු කොච්චර තියෙනවද? ඒක එහෙම වෙන්නේ. අම්මා කෙනෙක් දරුවෙක් කුසට ආවට පස්සේ මාස 10කට ආසන්න කාලයක් මොන තරම්නම් දුකක් ඉවසනවද? කොයි තරම්නම් වේදනාවල් විඳිනවද? මොන තරම් අපහසුතාවයන්ට පත් වෙනවද? නමුත් ඒ දුක් වේදනා අපහසුතා සියල්ලම අත්හරිනවනේ තමන්ගේ දරුවා වෙනුවෙන්. කොච්චර දුකක් තිබුණත් ඒ දරුවා කවදා හරි බිහි කරන එක ප්‍රධාන පරමාර්ථය කරගන්නවා. මොන අපහසුතා තිබුණත් තමන්ගේ දරුවා වෙනුවෙන් ඒ සියල්ල ඉවසනවා. දරුවන් බිහි කරපු අය ඒ ගැන හොඳටම දන්නවා. ඒ කාලේ කොයිතරම් වේදනාව වින්දද? කොච්චර දේවල් අත්හැරියද? තමන් අනුභව කරන්න ඉතාම කැමති ප්‍රණීත භෝජන සමහරලාට කොච්චර අත්හැරියද? තෙල් මිරිස් වැඩිපුර යොදපුවා, ලුණු ඇඹුල් වැඩිපුර යොදපුවා, මේ හැම දෙයක්ම වගේ ප්‍රතික්ෂේප කළා. ඒ වගේම උෂ්ණ ජාති ආහාර ඒ වගේ දේවලුත් ප්‍රතික්ෂේප කළා. උණුසුම් ආහාර ඒ දේවලුත් ප්‍රතික්ෂේප කළා. මෙන්න මේ මව්පියන් පිළිබඳව කරුණු පැහැදිලි කරන මේ දේශනාව හරි දීර්ඝව විස්තර කරන්න තියෙන දේශනාවක්. මොකද ධර්මයේ සඳහන් කරනවා මේ මාතෘ ගර්භයේ තුල ගත කරන මාස 10කට ආසන්න කාලයේ නිරයවල් ගණනාවක තියෙන දුක ඉවසනවා ගැබේ ඉන්න කෙනා කියලා. ඉතින් ඒ කරුණ අතීතයේ ඉඳලා ධර්මයේ තුලින් දන්න නිසා වැඩිහිටියෝ තමන්ගේ දියණි කෙනෙක් ගැබ් ගත්තත් ඊටාම උණුසුම් ආහාර දෙන්නේ නැහැ. ඒක ධර්මයේ සඳහන් කරන උඩ පැහැදිලි කළේ උණුසුම් සහිතව කැඳ වගේ දේවල් පාවිච්චි කරනකොට. ඉතින් බත් ආදී නොඑක ආහාර ගැනත් එකම තමයි මේ කියන්නේ. එහෙම ආහාර පාවිච්චි කරනකොට අර ගර්භාෂයේ වැඩෙන දරුවාට දැනෙනවලු ගිනි අඟුරු වලින් ගහනවා වගේ වේදනාවක්. අර උණුසුම් බත්ට ආදී ආමාශයට වැටෙනකොට. ලුණු වැඩිපුර තියෙන ආහාර අනුභව කරාම ශරීරය කසනවා කියලා සඳහන් කරනවා. ඇඹුල් වැඩිපුර තියෙන ආහාර අනුභව කරාම දැවිල්ලයි කියලා සඳහන් කරනවා. ඒ වගේම මිරිස් වගේ දේවල් වැඩිපුර ආහාර අනුභව කළත් කුසේ ඉන්න දරුවට ඒ තරම්ම වේදනාවක් දැනෙනවා. නමුත් කාටද කියන්නේ කසනවා කියලා කසා ගන්නද? වේදනාව තියෙන තැන් ස්පර්ශ කරන්නද? මුකුත් කරන්න බැහැනේ. ඉතින් ඒ නිසා කුස හොත් දරුවා විඳින යම් දුකක් තියෙනවාද? ඒ දුකෙන් ඔහුව බේරගන්න, දුක අවම කරවන්න
තමන් කැමති විදිහට නිමී ආහාර අනුභව කළේ දරුවට සුදුසු වෙන විදිහට දරුවා ටික ටික මෝරනකොට සමහර අම්මලාගේ අතපය ඉදිමෙනවා කොන්දේ අමාරුව හැදෙනවා ආහාර අප්‍රියතාවය ඇති වෙනවා කී වතාවක් ප්‍රතිකාර ගන්නවද ඉතින් මේ වාගේ නොයෙක් කරුණු අපි ප්‍රායෝගිකව ජීවිතේ දකිනවා ඉතින් අම්මා විතර දේ කැප කිරීම කරන්නේ තාත්තා ඒ වෙනුවෙන් කොයිතරම් වෙහෙසෙනවද කොයිතරම් මහන්සි වෙනවද කොච්චර දුක් විඳිනවද මොනතරම් කැප කිරීම කරනවද රැකී රක්ෂාවලට ගිය හේනට කුඹුරට ගිය මේ හැම අවස්ථාවකම වෙනදට වඩා මහන්සි වෙනවා ඇයි උපදින්නේ ඉන්න දරුවා වෙනුවෙන් සමහර වෙලාවට හවසට සියලු කටයුතු නිමා කරලා ගෙදර ආවත් සමහර තාත්තලා නිදා ගන්න ගියහම තමන්ගේ ස්වාමි දීනිය ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ මෙනෙහි කරලා පිරිත් සූත්‍රයක් සජ්ජායනා කරලා තමන්ගේ ස්වාමි දීනියට ආශිර්වාද කරලා කුස අත ගාලා කුසේ වැඩෙන දරුවටත් ආශිර්වාද කරනවා අපි මුලින් උපමාවක් දැක්වානි මව්පියන්ට මෙහෙම සැලකුවත් ණය ගෙවෙන්නේ නැහැ කියලා අම්මගෙන් බීපු එක කිරි බින්දුවක ණය ගෙවෙන්නේ නැහැ කියලා කියන්නේ සියක් අවුරුද්දකේ උපස්ථානයේ තාත්තා හලාපු දාඩිය කඳුලක ණය ගෙවන්න බෑ කියලා කියන්නේ දැන් තේරෙනවද අම්මට තාත්තට මොන ණය බරක් තියෙනවද මේ වෙනකොට කියලා අද විතරද අතීත මව්පියන්ට තියෙන ණය කවදද ගෙවල ඉවර කරන්නේ හැබැයි භාග්‍යතුන් වහන්සේ අපිට සතුටු වෙන්න මෙහෙම කාරණාවකුත් දේශනා කළා යම් දුවේකුට යම් පුතේකුට පුළුවන් නම් මිත්‍යා දෘෂ්ටිකව ඉන්න මව්පියෝ සම්මා දිට්ඨියට ගේන්න සිල් ගන්න නැති මව්පියෝ සීලයට යොමු කරන්න ඒ කියන්නේ පන්සිල් රකින්න නැත්නම් පන්සිල් ලී පිහිටවන්න උපෝසත සිල් ගන්න නැත්නම් පොය දවසේට උපෝසත සිල් හි පිහිටවන්න නිවැරදිව තෙරුවන් සරණ යන පුජ්‍යලයන් බවට පත් කරවන්න දන් දෙන්නේ නැති මසුරු මව්පියෝ දානෙට යොමු කරන්න මේ ආදි වශයෙන් යම් දරුවෙකුට පුළුවන් නම් අන්න ඒ දරුවා මේ ජීවිතයේ මව්පිය නැයින් නිදහස් එතකොට මේ සිල් ගුණ ආරක්ෂා කිරීම සිල් ගුණ ආරක්ෂා කරන්න මව්පියන් පෙළඹවීම ඒ තරම්ම ආනිසංසයි කියලා දේශනා කළා මේක තමයි මේ ණයෙන් මේ ජීවිතෙන් මිදෙන්න තියෙන ක්‍රමය මව්පියන් සිල් ගුණ මත පිහිටවලා දුගතියෙන් ඈත් කරලා සුගතියට ළඟා කරවන්න යම් දරුවෙක් කැපවෙනවද උත්සාහ කරනවද ආන් ඒ දරුවෝ මව්පිය ණයෙන් නිදහස් වෙනායි කියලා